Nam tabaga betul arahtu sama sam budse Nambaga betul arahtu sama sam bud saddaha buddhi sampan keping ada dimipingun Sudanang manni අපගේ තිලෝගුරු වූ අමාමෑණී බුදුපාණන් වහන්සේගේ ධර්මස්කන්දයෙන් පුංචි ප්‍රමාණයක් ශ්‍රවණය කරගන්න පංහතුන අනුවරාග්‍ර සංසාරයක් එන අපි එමක් කොනක් පරක්තරක් පේ නැති සසරක් කන්නේ ඒ සසරන අපිට ලැවිිච්ච එක නවාතැන් පොලක් තමයි මේ මනුස ජීවිතේ මේ මනුත්ස ජීවිතය අපි මොකද කරන්නේ මේ කුසල ධර්මයන් බොහෝ අය කරගන්න දන් දෙනවා සිල්ලුවත් වෙනවා ධර්මය ශවනය කන්නවා භණභාවනා කරනවා එතකොට මේ ජීවිතය අපි මේ දන්දීම් සිල්රැකම් භාවනාකිරීම ඒවගේ මේ අහාාර්ථය අවබෝධ කරගැනීම අවස්ථාව මේ දුර්ලබ අවස්ථාවිට ති ලැබෙනු ඉතින් කල්ල්‍යයාන මිත්‍ර ඇසුර තුළින් තමයි ඒ දේවල් අපිට ශක්ෂාත් කරගන්න හැකියාව ලැබෙන්නේ. මොකද මේ ලෝකෙට බුදු කෙනෙක් පහළවීම ඉතාමත්ම දුර්ලබයි ධර්මරත්මය සංගරත්නය දුර්ලබ මනුසාත්ය මේ කන සම්පත්තිය ඒවගේ දුර්ලබවූ සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැවීමත් අති දුර්ලබයි. ඉතින් මේ කරුණුකාරණ සියලුදේ එකතුවෙච්චා අවස්ථාවක මෙල්ලූක යම්කිසි කෙනෙක් කියනවනං අපි පින්ඳහං විතරක් කරගෙන පිනට විතරක් නැම්බරු වෙල මේ සසර දුකින් එතර වෙන්න ඇතුව අප ප්‍රමාධී නොවී අපේ ගිහි ජීවිතය ගත කරනවා නං හොඳැයි පිනත්්දහමක් කරහම ඇති අපිට ති ජීවත්ය එන්නේ පයිනි අපි ගිහි ප්‍රතාජනල් මිනිස්සුනේ කියලා එහෙම හිතනවනං ඒ ලැබිල තියෙන අවස්ථාව අපිට මගහැර ගෙන යනවා මොකොද සංසාරම අපි ඉපදුනා මනුස්සලෝක දිවියලෝක බ්ලක්්ප ෝක සතරපාය මේ හැම තැනම් උපදුනා. ඒ ඉපදු මොකොද කරේ ඉපදෙල්ලා ගෙනගත්තා දරුවූ හැදුව රැකී රක්ෂා කරා එතකොටට මුදල් හම්බ කරා වෛසට ගිහිල්ල මරණයට පත්ව වුණා. මේ සිත අපිව එක අවස්ථාවක අविद්‍ය्या නිසා निरेट ගयाරිසन लो ගया त लोෝट ග असर लोෝट ග दिवलोल् बनुस््य लोग ब्रक्म लोෝल् රැගෙන ගया නමුත් අප තාම में संसारे सරිස පුද්ගලය संसारेැරිර කෙනෙකුට දුර්ලබ අවස්ථාවනේ කියන බුදු කෙනෙක් ධර්මටත්නය සංගරත්නය මනුසාත් මේ මේ ධර්මය කල්්‍යානමිත්‍ර ඇසුරු මේ මේ කරුණු කාරණා එකට එකතු වෙනවා කියන්නේ තාමත්ම දුර්ල බයි ඒ ලැබිච්චා අවස්ථාව අපි උපරිම ප්‍රයෝජන ගන්න දක්ෂ වන්නුව. නැත්තං අපි සංසාරයාව වගේ ඉපදුනාා ඉගෙන ගත්තා රැකීරක්ෂ කරා හයට පත්ව වනාා ධර්ම අල්ලු හැදවා වයිසට හිිල්ල මරණයට පත් වනා මේටිකමතමයි සංසාර කර ඉතින් මේ ඒ සංසාරකර බොහෝ අවස්ථාවල් අපිට මේ අවස්ථාව බුදු කෙනෙක් අපිට ලැබුණ නෑ ධර්මත්නය සංගරත්නය අපිට ලැබුණු නෑ මේ ලැබිලා තියන ඒ බුදු කෙනෙක් ලෝකයට පහළ වෙනවා කියන්න ඉතාමත්න දුර්ල බයි යටට බුදුුවෙනවා කියන්න කෙනෙක් කියෙනවා නං සැතකුයි උදැල්ලකුයි අරම් පොළොව නොපොළොවක්කරන පො අනි පැත්ත පෙරලනවා කියලා යම් කෙනෙක් කියනවා නං ඒක යම්කිසි විදියකට කවදහරි කරන්න පුළුවන් කියහිත නමුත් ඒක කරත් ඒ කරන්න පුළුවන් දෙයක් නවෙ බුදු වෙනවා කියනක ඉටත් වඩා බොහෝ දුස්ර දෙයක් ඉතිං ඒ බුදු කෙනෙක් ලැබිච්චා අවස්ථාවේ අපි උපරිම ප්‍රයෝජනගන්න ඕන මේ ඉපදීම ජරාමරණ සෝක පරිදේව දුක්දෝම්න ස්ොලින් මිදන්න මාර්ගය පෙන්නපු කාලයක්. ඒ මාර්ගය ලැබිච්ච ඒ ධර්මය කල්්‍යානමිත්‍ර ඇස තුළින් ලැබිච්ච මේ අවස්ථාව අප අත හැරගන්නව නම් ඒක අපිළඟ තියෙන ඉතාමත්නො දුල්ලබ අඥානගතියක් නොන නැති ගතියක්මයි ඉතිං මේ ලැබිච්ච අවස්ථාව මේ ධර්මය අපි ශ්‍රවණය කරමු ඉතින් ධර්මයක් ශ්‍රවණය කරන විචට විට බොහෝම විදිහට සිත එකඟ කරගන්න ඕම සිත තැම්පත් කරගන්න හොඳට කායමාගන්න ඒ ධර්මය අපිට ධාරණය කරගත්තොත් නුවනින් විිමසල අපි ජීවිතයටන යථාර්ථය අවබෝධ කරගැනීම සඳහා බොහෝ පිටුවහලක් වෙනවා ප මේ පිංතුන් වෙනම අද මම සූත්‍ර රත්නයක් තෝරගත්තා මජ්ජමනිකායි තියෙන්නේ. මේ සූත්‍රය නමතමයි මහා සාරෝපම ස්‍රය. මේ සූතෙන් සूත්‍රය දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය රජගහනුවර ගිජ්ජ கூට පරවත මේ ගිජ්ජකූට පර්වතය වැඩහින්න කාලි තමයි දේවදත්ත හාමුදුරු මේ ශාසනය අතහැරලා යන්න ගියා මේ ශාසනය අතහරලා යන්න ගියා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මහා සංගරත්නය අමතලා මෙන්න මේ සූත්‍රය මේ මහාසාරූපම සූත්‍රය දේශනා කරනවා. මෙහෙම පෙන්නනවා මහනනී. මේ ලෝකයේ යම් කිසි පුද්ගලය යම් සත්්‍යය බොහෝම සද්ධහාවෙන් මේ ශාසනය පැවිදි ව බොම සද්ධාවෙන් මේ ශාසනයේ පැවිදි වනු පැවිදි වෙලා එයා ලාබ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවනු. උපදවල මේ කෙර සතුටුුවෙනු අභිනන්දනය කරන සතුටුුවෙනු. එතකොට ඒ සතුටු වෙලා එයා ඒකිරරි මුසපත්න මුසපත්වෙල තමන් උසස් ලෙස දකිනෝ අන්න අයව පහත් ලෙස දකිනෝ ඒ වගේ මට විතරයි මේමගේ කීති ප්‍රසාංසාන මුුණම ැබෙන් මේ අනිධ්‍යක්ෂූන් වහන්සේලට මේව ලැබෙන් නිනෑන කියලා ඒ මත්වෙලා උමතුවෙලා ප්‍රමාදයට පත්තිනවා දුජාන් වහන්ස පෙන්ෙනවා මෙන්න මෙහෙම පමක් ම මහනනී යම් කිසි පුද්ගලයක් අරටුවක් සොයන ගහක අරටුවක් හොයම අරටුව හොයාගෙන යනකට මෙයාහට මහා රුක්ෂයක් කම්බයනු හම්බවෙල මෙමොකොද කරන්න මෙ අරටුවත් තතාරින එලතතාාරින සිවියත්තතාාරින පොත්තත්තතාරින කොල්ලා අතුටික අපාගන යනු. ඇස්සැති පුරුසෙක් මේ ඉදිහා නුවනී බලාගෙන ඉන්න. බලාග නඉදලා මේ පුද්ගලයාට අරටුවක්නේ ඕනවුනේ මේ පුද්ගලයා අරතුුවන්දුරුවන් නත්නැ එල අන්දුුනන් නෙත්න සිව අදුුනටන පොතුුවන්දුරන් නෙත්නෑ කොලා අතුුවන්දුරන් නත්නෑ. මේ පුද්ගලයා අ අරටුවක්න හොයෝය හිටිය. මේ පුද්ගලයට අරටුවක් කියලා මෙයා කොලාතුකපාගන යනවා මෙයාට මේ අරටුවකං වෙන්නෝන අර්ථයනං සිද්ධවෙන්න නෑ කියලා මේකෙන නුවනින් දකිනවා. ඒවගේ පිහතුනි මේ ශාසනයට පැවිදිවෙන්න ඇවිල්ල බොහම සද්ධහාවෙන් පැවිදි වෙනවා ඇල්ලයා ලාබ සත්කාර කීර්ති ප්‍රසං වන්න උපදන. ඒ ලැබන උපද වනවා. බහම සතුට වෙනවා මෙවා ලබුණහම් මත්්‍යනවා මසපත්වනවා ඇවිල්ලා අන්නව පහත් කරනවා තමන්ව උසස් ලෙස දකිනවා මට විතරණෙ මේ ලාබ සත්කාර් කීති ප්‍රසාංසා මේ අය බොහෝ පහත්තාය කියලා ඒගල් අඟ පහත් කරලා මත්වෙල මුසපත්වෙලා හරියට අර අරටුවක් අවශ්‍ය කෙනා අරටුව හොයන කෙනා ඒ ගහේ කොලාතු අරං යනෝවාගේ එයා ශාසනී කොලාතු ගත්ත කෙනෙක් බවට පත්වෙනවා නියම අර්ථය අරගන්න බැරිුව කොලාතු ගත්ත කෙනෙක් බවට පත්ති වා. ඒවගේ බුදුරජාණන් වහන්සේේ තවත් කෙනෙක් ගැන පෙන්නෙනවා මේ ශාසනයට ඇතුල්ලෙන මේ සාසනයට ඇතුලෙනව පින්ගතුනේ බොහෝම සද්ධහාාවෙන් යුතුව තවත් පුද්ගලේ සද්ධාවෙන් යුතුව මේ පුද්ගලයා ඇතුළු වෙලා මෙයා ලාබ සත්කාර කීර්ති ප්‍රසංසා උපද වුණු උපදවල මෙයා මොකද වෙන්න. ඒ ඒ ලාබ සත්කාර කීර්ති ප්‍රසංසාල සතුටු වෙන්නේ නෑ. එව ඇලෙන්නේ නෑ ඒ තුළ ප්‍රමාදයට පත් වෙන්නේ නෑ අප්‍රමාදිි වෙලායා සිල්රකිනු මොකදද සිල්රකින. මොද සිල්රැකලයිගරලා එයා සීලෙන් මුසපත්වයනවා මේ මමතමයි සිල්වත් කෙන මේ පේන ධාන දිික්ෂූන් වහන්සේලා දුසිල්වත් තමන් උසාස් ලෙස දකිනවා අනි භික්‍ෂූන් වහන්සේලා පහත් ලෙස දකිනවා. එතකොට එයා ඒකං මත්තල මුසපත්වෙල ප්‍රමාදයට පත්නවා බදුරජාණණන් වහන්සේ පෙන්නදවා උපමාවකං පිංවතුුණේ යංතිසි පුද්ගලයක් අරටුවක් හොයන පුද්ගලයක් කැලේකට ගිහාම මේ අරටුවක් හොයන්න මෙයාට මා රුක්ෂයක් හම්බනෝ අරටුවක් තියෙන මෙ අමකොද කරන්න අරටු අතාාරනු ඊළඟට එලේ අතාරිනෝ සිවී අතරල පොතුටික දලෝගනය යනු ඇස්සති පුරුසේක් මේ දිහා බලාගනීන්නවා නුවනින් බලාගනින්දල අන මේ පුද්ගලයට අවශ්‍යෝනේ අරටතුුවක්නේ අරටුවක් හොයෝය හිට අරටතුුවක් ගැන තමයි කතා කරගර හිටිය කොච්චර කල්න්නං අරටුවක් හොය හොය මේ කෙනා ගියාද නමුත් මෙයාට අරතුුවක් තියෙන මහා රක්ෂයක් කම්භුණ නමුත් මෙයා අරතු අන්දුුනන්නේ අරටුවත හැරිය එල අඳුනන්න එලෙත් අතැහැරිය සිවිය අඳුරන්න සිවියත්තා අතැහැරිය පොතු අඳුරන්න පොත්තා අල්ලගත්ත මෙයා අඩුමගාන කොලාතුුවත් අුන්න මේයාටනං මේ අරටුවෙන් වෙන්න ඕන අර්ථයනං වෙන්නෙ නෑ කියලා දකිනවා. පිංහතුනේ මේ ශාසනයට මේ විදිහට ඇතුළලෙච්ච මේ භික්‍ෂුව බහම ස්‍රද්ධාවෙන් තමයි ඇතුලෙන්. එයා මේ ප්‍රත්්‍ය පහසුකංවලට ලාභකීති ප්‍රසංසාවලට ඇලෙන්න්නේනෑ. අන්න අය පහත් කල්ලා දකින්නේ නෑ. තමන් උසස් ලෙස දකින්නෑ. එතකොට ලාභකීර්ති ප්‍රසංසා තුළ සතුටුවෙන්නේෙ නෑ එ මොක දව කරන්නේ අප්‍රමාදිවෙනවා අප්‍රමාදි වෙලා සීලේ පිහිටනවා. සීලයේ පිහිටලා එයා අන්න අයව පහත් කරනවා. තමන් උසස්ස ලෙස දකිනවා. සීලෙ තමන් මානයෙන් තු සීලේ තුළ තමකේ යථාර්ථය යථාර්ථය සීල එහට යන්න ඕන කිය යා දන්නේ නෑ. ඒනිසා මෙහා දුක්වා එතකොට මෙයා හරියට අර ගහේ පොත්ත ගත්ත වගේ කෙනෙක් වෙනවා එයාට මේ ශාසනය නියමදය කරගන්න බැරුව යවා. ඒ වගේ තවත් පුද්ගලයක් න්නෝ දැන් මේ ශාසනය අපි ගිහි පැත්තෙන් බැලුවත් දීවිත සසර දුකයි මේ දුකනිතා සවද්ධාව මේ දුකදයක් සද්ධහා වැතික කරගන පැවිදි වෙලා මේ සසර දුකෙන් එතරවෙන්න ඕන මේක දුකක් බොහෝම දුකට පත්වෙන දෙක් අනේ මටත් මේ දුකෙන් එතර වෙන්න තියෙනවම් කොච්චර යහ පද්ද කියලා හිතනවා හිතා නැද්ද. දැම් බලන්නක දුක අපිට සංසාරය අපි මේ යන ගමන අපි මේ ජීවිතය බලන්නකො. මේ ජීවිතේ ඔන්න බලන්නග අප ඉපදනවා. ඉපදනකොට කොච්චර දුකක් ලබනවාද අපි. අර ලේ කලගෙඩියක වගේ ඉන්නේ. කරුවලයි අන්ද කාරයි. යට උපදින්න කොට පාතාලකට වැටනෝවගේ ඔළුව පහලටනවා. ඒ විතරක් නෙමේ මුත්‍රා ගොඩේ අසූච ගොඩේ වැතිරලා ඉන්නේ ඉට පස්ස ඔන්න ඉගන ගන්න ඕන මහන්සි වෙන්න ඕනේ නිදි මරන්න ඕන පාඩ කරන්න වා ඔන්න කොෝ මාර න්න සිස්සත් ගත් කිව. ක න්න ැ ල්ලට ලවේ ලෙවෙල් කැම්පස් කියන උපාදයක් ගත්තක කිය න නිකං ඉන්න බෑ බොහෝ දක්කිි න්න නේ වවායි ස්ස ම දුරුවෝයි කියලා මේ නවත් අන්න පුළුවන්ද මෙෝ. බ බොහෝ දුක්කිඉන්න වෙන. ද බොහෝ දුක්කිතින්න වෙලා එතන නව තින්න ෑ බලන්න ෝ ගිහි ජවිතය ගත කරනයි. ඔන්න රසසාාවක්වෝයක නොදැන් ඔන්න කැම්පස එක නුත්තාවන නන්න රස්සාාව රස්සාාව හොයාගත්තර පසේ අනේ අද අවයි අද වැස්ස අනේ මිකාලගුණය මෙහෙමයි. ඒ මැසි මදරුවෝ ඉන්නවා මේම මෙන්න කොර ඉන්න පුළුවන්ද රැහිීයාාවට යන්න දුක්කිින් ලන්න වෙනවා. එතනින් ගෙවල් දොරුවල් හදන් යාන බාහනග නිකංකුළුවන් දතට නිකල්ල බෙන්න්න දක්කිින්න්න වෙනවා. වා වෙනවා. දරුවෝ හදාගන්න එතකොට දරුවන්ගේ දරුවපවා ලැබෙන යිස යනවා ොන්ඩ ඉදන හම රැලිවැට න ප්‍රියන්ගෙන් වෙෙන් වෙන්න වෙනවා අප්‍රියන් සමඟ එක්වවෙන්න වෙනවා එක බලන්නක මේ දුක අපි ගිහි ජීවිතය ගත කරන කෙනෙකුට මේ දුක දැකල මේ විදිහයට දකිනවා අනේ මේ එක දුකක් මේ ඒෙනා හොඳට දකිනෝ හැර ඇස් ඇති පුරුසේ ප්‍රඥාවෙන් නුවනින් දකිනෝවාකි අනේ මේ සංසාර මාර දුකක් මේ සැපයි සැපයි සතුටයි කියලා ආරග යන හොයෙන එක තුකරන සෑම දෙයක් තුළම දුක නේද තියෙන්නේ මෙවා වෙනස් වෙනෝ විපිරිනාාම වෙනවා වයි සටයනවා ලෙඩ වෙනවා තිට මරණනයට පත්වෙල පොලොෝට පස් වෙනවා. මේ සියලු දේවල්ල පහරඉන්න වෙනවා. මේ සියලු දේවල් දාලයන්න්න නොකෙළේ දුකදකිනවා. ඔන්නව විදිතර තමයි දුක දකළලා ඔන්න ශ්‍රද්ධහාව ඇති කරගන්න මේ ශන බුදුරජාණන් වහන්සේගේ කල්්‍යයාාන මිත්‍ර ඇසුර තුළි මේ දහ මහන්න ලැබුුණම ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ ශල්සනයට ඇතුළු වෙනවා. ශාසනයට ඇතුළු වෙලා. මෙයා ලාභ කීටති ප්‍රසංසා ඔන්න මෙයා උපදෝනු. හැබැයි මේ ලාභකීර්ති ප්‍රසංසා තුළ මත්තෙන්නෑ. උමතු වෙන්නේෙ නෑ. තමන් උසස් ලෙස දකින්න යන්නේෙ නෑ. අන්න අඒ පහත් කල්ල කතා කරන්න. ඒවගේ ඊට පස්සමයා අප්‍රමාදිි වෙනෝ ප්‍රමාදයෙන් කටයුතු කරන්න. අප්‍රමාදිිවෙලා සීල එක්ක පිහිටනො හොදට සිල්ලුවත්තෙනවා. එයා සැන් අපේ ජීවිතවල. ගිහි කෙනෙක් නං පන්සිිල් පදපා හොඳද ඒට රකිනවා. පැවිද දෙෙක් නං සාමනීර භික්‍ෂුවක් නං එයා දස සීලේ රකිනවා. උපසම්පදා භික්ෂුවන්න්නං එයා දෙසේ විසිය අතක් වූ සිල්පදටික ආරක්ෂා කරන්න උත්සාහ කරනවා ආරක්ෂ කරනවා. ඔන්න සීලේක රැකිනවා යා සීලේෙන් අන්නයෝ පහත් කරන්නේ තමන් උසස් ලෙස දගන්න සීලේ නිසාය සතුටුවෙනවා. සතුටවල යා මකොත කරන්න. උපදෝනෝ සමා සීලය තුළ තමයි සමාධයක් පින්වතන උපදවන්න පුළුවන්. සීලයක් නැතුව කෙනෙකුට සමාධයක් ලබනව කියෙනෙක සිද්ධ වෙන දෙයක් නම් නොවයි. සීලය තියෙන කෙනාට මේ හිතේ විපිලි සරභාවේ ඇතිවෙන්නිනෑ දැම් බලන්නකො පන්සිල් පද පහ කඩනවන ගිහි කෙනෙක් නම් සත්තු මරණවන හොරකං කරනවන කාම මේ වර්දවාසිරෙන වනම් මද්‍රූ මත් පැම්බුණනෝඕන මේ දේවල් කරනවන බලන්න කෝ සිත විපිලි සරවෙන්න ඇද කියලා මත් බොන කෙනා වෙන කෙන යගේ සිත නිතරම් විපිසරයි ඒයට ඒ හොයන්නුව සත්තු මරණ කෙනා ඒ දේවල් පසේ අන්නුව හොරගං කරන කෙනා කාමය වර්ද වහසන මේ අය අකුසල ධර්ම නිසාම මේ හිතේ විපිලි සරවෙනවා ඒ විපිලි සරතියෙන කෙනාට හිත සමාධිමත් කරන්න බෑබාවනා කරාට මෙයා හොඳට සිල් පදටිකරකිනෝ. එන්සල් එක දසසිල් අපට පෝටන අටසිිල්තියනන වාංගසිීල දසසිල් එතකොට උපසම්පදා භික්‍ෂුවට දෙසේ විසිය තක්කෝ සිල්පගටිකතිෙන. එතකොට මේ සිිල්පදා ආරක්ෂා කරනකොට මෙයාගේ හිත විපිලිසරවෙන්නේ නෑ හිත බොහෝම සංසුම් වෙනවා ඒ සිත විපිලිසර නොවීම නිසාම ප්‍රමෝදයක් ඇැතිෙන ප්‍රමෝධිත බවා හිතට කයහකායට ප්‍රමුදීත බවක් ඒ ප්‍රමුදිිත බව නිසාම ප්‍රීති ඇති වෙනවා ඒ ප්‍රීතිය නිසා ඒ ප්‍රීතිය නිසාම සතුට ඒ ප්‍රීතියෙන් පිනායාම නිසාම මේ කයත් සිත සංසිදෙනවා ඒ සංසිදීම නිසා සැපයක් ඇති වෙනවා සංසිදීම නිසා සැපයක් ඇති වෙනවා ඒ ඒ සැපේ තුළ තමයි පිංගතුනේ සිත සමාධිමත්වවෙන්නේ. ඔන්න මේ විදියට සමාධිමත් කරගන්න. සමාධිමත් කර ගන මොකොද මෙ යා කරන්නේ. තමන් උසස් ලෙස දකිනවා. අන්නාය පහත් කල්ල කතා කරන. මට තමයි සමාධියයක්තින්නේ මේ භික්‍ෂූන් වහන්සේටලාට සමාධයක්නෑැ පේෙන් ඇද බිරාන්ත වෙලා ඉන්න හැට ඔන්න ස මාධියයෙන් සතුතු වෙන ගමන් සමාධිය තුළ තමන් අන්න අය පහත් කල්ලා තමන් උසස් ලෙස දකින්න උත්සාහ කරනවා ඒම කරනවා ඒම කරාම මේකට එ ප්‍රමාදිි වන මේකට බුදුරජාණන් වහන්ේ උපමාවක් පෙන්නනවා පිංගතුනේ මේ යම්කිසි අරටතුුවක් හොයන පුද්ගලෙක් අරටතුුවක් හොයන පුද්ගලෙක් වනන්තරිිකටගේ යාකයම් මහා අරටුවක් තියන මහා රුක්ෂයයක් හම්ුනු. අමොකොද කරන්නේ මෙයා මේ රුක්ෂේ අරටු අතැහැරල ඒවගේ එලේ අතරල සිවිය ගන්න සිවආරයි යන්න ඇස්ස ඇති පුරුසයෙක් මේ දෙහා බලාගන මේ පුද්ගලයා හිතනවා මේ අනේ මේ පුද්ගලයට අරටුවක් මේ හොය හොයා හිටිය අයෝ මේ පුද්ගලය අරටුව නං අදුරන්නේ අන්ඳුනන්නත් සිව අන්ඳුනන්නත් පොත්ත අඳදුුනන්නෙත්න එතකොටට කොලාාතු අඳුනන්නත්න අරටුවක් හොයහෝය ඉඳලා මේ පුද්ගලයා සිවයක් අරං යනවා අන මේ මනුස්සයට අරටුවෙන් ගන්නෝන අර්ථයනම් කවදාවත් සිද්ධ කරගන්න ලැබන්නේ කියලා පිහතු ඒවගේ මේ ශාසනයට ඇතුල් වෙනවා යම්කිසි භික්‍ෂුවක් පුද්ගලයක් ඇතුල්ල භික්ෂ භාවේ ලබනවා. ඒ ප්‍රථක්ජන කෙනා ඒ භික්‍ෂු භාවයට පත්වෙලා ඒ භික්ෂුව අන්න ඊළඟට යාටමිල්ලාභ කීත් එපසංසා උපදෝන එක සතුරුුවෙන්නෑ මත්වෙන් උමතුවෙන්නේ නෑ. එතනින් අමතින්න අප්‍රමාදීව කටයුතු කොලා සිල්රැකිහෝ. සීලේ තුළ අනින්න අයෝ පහත් කරන්න. තමන්ම උසස් ලෙස දකින්නේ. සීලයෙන් මත්වවෙන්නේෙ නෑ. අප්‍රමාදීව වෙනවා ප්‍රමාදයට පත් නොවී අප්‍රමාදීව කටයුතු කල මෙයා සමාධී ඇති කර ගන්නවා. මේ සමාධිය තුළ මෙයාමකොත කරන්න තමන් සතුටු වෙනවා සමා සතටු වෙලා අනි තෙකට ඉන්න භික්ෂූන් වහන්සේලා පහත් කල්ලා දකිනවා. තමන් උසස් මටන් තමයි මේ සමාධයක්ක්ව මේ භික්ෂූන් වහසනට කො සමාධියයක් කත් නැ පේන්න දෙන්න හැට. කිසින සංසුන් බවක් ඉඳරුවන් ගෙන සමාධී නැති නිසා නේද. මේ ගොල්ලන් මින්ද්‍රියන් නොල කිසිම සන්සුම්බවක් නෑ සමාධීන. ඒ නිසා මේ අය මංවගේ නෙමේ කියලා තමන් උසස් ලෙස දැකළ අන්න අය පහත් කරල දකිනවා. හරියට බුදුරජාණන් වහන්සේ පෙන්නෙනවා මේ ශාසනය සීියගත්ත කෙනා වගේ කියකින යාගේ සාසනය කටයුත්ත තනීමීවරයි පලවෙනි කෙනාගවරයි කොලාතු හොලින්. දෙවනි කෙනාට අපි කතා කරක් පොත්තේ. තුන්ගෙන කෙනාගේ ශාසනය වරයි සිවෙන්. ඒවගේ එයාගේ සමාධියෙන්යා ශාන කටයුතු ඉවර වෙනවා. එයාට මේ ශාසනයට පැවිදිුණාට මේ ශාසනය ගන්නෝන අර්ථය එයාට ගන්න ලැබෙන්න්නේ නැහැ. ඒවගේම පිංහතුනේ තවත් පුද්ගලේකන්න මේ පුද්ගලයා බොහෝම ශ්‍රද්ධාවන්තයි. ශ්‍රද්ධාවෙන් යුතුවම පැවිදිවෙන මේ ශාසනය ඇයි. ඉපදීම ජරා මරන්න සෝක පරිදේව දුදෝමනස් කායික දු මානිසික දුක් මේවා දකිනවා අපි කලින් කතාගරේ මේ කායික මානසික දුක්දකල අනේ මට මේ දුකෙන් එතරවෙන්න නු මේක දුකක් මේ ගමන හරිී භයානකයි අනේ මේ සංසාර සගරීෙන් මටත් එතරවෙෙන් ඇත්තන් කියලා බොහෝම සල්දධහවිින් පැවිදි වෙල මුොද කරන්නනයා ලාබකීර්ති ප්‍රශංසා උපදවන උපදලා ඒ සහතුතුවෙන්නේ න ඒක ගුණ කියන්න යන්න නෑ ඒ තුළ බැසගන්න යන්නේ නෑ එ අන්නඒෝ පහත් කරන්න යන්නන්නේ නෑ තමන් උසස් ලැස දකින්නේ යන්නේ නෑ මෙයා ලාභකීති ප්‍රසංසා තුල මත්තු වෙන්නේ නෑ උමතුවෙන්නේ නෑ එ මකොද කරන්නේ අප්‍රමාදීව කටයුතු කරනවා අප්‍රමාදීව කටයුතු කරලා සීලයේ පිහිටනවා ගිකනෙක්ම් පන්සීල් අටසීල් ත් සාමනීර් භික්ෂුව දැස සීල් උප සම්පදා භික්ෂුවක් න ප්‍රාතිමෝක්ත සංගර සීලයේ පිහිටනවා පීටල සීලයේ හොඳට වඩන්න පුළුවන් දෙයක් යා සීලේ රකිනවා සීයේ වඩනවා එයා සීලයේ නිසා අන්න අයෝ පහත් කරන්න තවන් උසස් ලෙස දකින්න ඒක මත්තෙන උමතු වෙන්නේනෑ එයා වහවා අප්‍රමාදිි වෙනවා සමතයේ වඩනවා විදර්ශනා වඩනවා සමත විදර්ශනා දෙකම හොඳදට වඩනවා බහුල වසයෙන් වඩලයා සිත සමාධිමත් කරනවා මේ සමාධියෙන් එයා මොකොද කරන්නේ සමාධියයෙන් නිසා යා සතුටු වෙනවා සීලයෙන් සතුටු වඩුව සමාධියෙන් සතුටු වෙනවා සතුටුවෙලා අන්න අයව පහත් කරන්නේ නෑ අන්න අයව පහතර දාල කතා කරන්නේ නෑ ඒවගේම තමන් සීලය ඉලාට සමාධිය තුළ බොහෝ සතුටුවෙලා ය අප්‍රමාදිිවෙනවා ප්‍රමාදවෙන් නැතුව අප්‍රමාදිව කටයුතු කරලා එයා මකොත කරන්නේ මේ ඥාන දර්සනය උපදෝගන්නු මේ ඥාන දර්සනය උපදෝගන්න උපදෝගන මේ ඥාන දර්සනය උපදගත්ත කෙනනාාට මේ සමත විදර්ශන වඩලා සමතේ හිත සමාධිමත් කරනවා යතහාර්ථය දකිනු ආයතුන ධාතු ස්කන්ධ පටිත සම්පාද වසයෙන් දකලා මේ ඥානය උපදෝගන්න ඒ ඥානය උපදෝගත්තා මට තමයි මේ දර්ශන අවබෝධයක් තිය මීන භික්‍ුන් වහන්සේලට දර්ශනය ගැන බෝධනෑ ඥානයක් නෑ නුවනක් නෑ ප්‍රඥාවක් නෑ මට තමයි තියන්නේ කියලා එයා මොකද කරන්නෙත් අන්න අයෝ පහත් කල්ලා හිතනවා අයෝ පහත් කල්ල කතා කරනවා තමන් උසස් ලෙස දකිනවා දැක අමොකද වෙන්නේ. එයා එතන සතුටුවෙලා එතන ප්‍රමාදයට පත්වෙනවා. හරියට බුදුරජාණන් වහන්සේ පෙන්න්නවා පිගතුන මෙතන අරටුවක් හොයන පුද්ගලය ඉන්නවා මේ පුද්ගලය අරටුවක් කහොයන්නේ. මෙයා වනාන්තරීකට ඇතුලෙලා ඔන්න මහාරුක්ෂයක් කම්බුවනවා අරටුවක් තියනන්නේ මහා රුක්ෂයක් මෙ අරටුව අතහැරල මෙයා එලේ ගන්නවා එලය කපාගන යනු එතකොට ඇස් ඇති පුරුසේක් මේක බලාගන ඉඳලා හිතනවා නුවනින් මේ පුද්ගලයා හොය හෝය ගිය අන අරටුවක් මෙච්චර කල් ජීවිතයහිවී අරටුවක් ඒ අරටුව හොයනවා කියලා මෙයා අරටුව අතහැරිය එලේ ගත්ත අර අඳු එේ අඳුනන්නත්න ඒවගේ සිවී අඳුනන්නෙත්න ඒවගේ පොත්ත අඳුනන්නෙත් කොලාා අතු අඳුනන්නත්න මෙයා අරටුවෙන් කරන්න ඕන වැඩ කටයුත්ත අරටුවෙන් සිද්ධ කරගන්න ලැබෙන කියලා නුවනින් දකින. පිංහතුන ඒවගේ තමයි මේ ශාසනයට යම්කිසි කෙනෙක් පැවිදි වෙලා බොහොම වදධාව බොහෝම ගෞරවේ පැවිදි වෙලා ඔන්න ලාබ සත්කාරකීති ප්‍රසංසා උපදාානවා. උපදවල එක සතුට වෙන්න නෑ එක මත්වෙන්නේනෑ ඒ නිසා අන්න පහත් කල්ලා තමන් උසස් ලෙස දකින්න එතන ප්‍රමාද වෙන්න අප්‍රමාදීව කටයුතු කරනවා අප්‍රමාදීව කටයුතු කරලා එයා මොකද කරන්න සීලේ රකිනවා සිිල්වත්වවා එ සිිල්වත්වෙලා සිිල්වත්වෙලා සීලයෙන් සතුට වෙන සතුටු වෙලා තමන් උසස් ලෙස දකින්නේ නෑ. අන්න අය පහත් ලෙස දකින්නේ. සීලේ නිසා ප්‍රමාධ වෙන්නෙත්නෑ අප්‍රමාදීවයා කටයිුතු කරනවා. අප කටයිුතු කරලා ඔන්න සමත විදර්ශනා වඩ ළමකොද කරන්නේ සමාධිය ඇති කරගන්නවා. සමාධිය ඇති කරගන්න සමාධිය තුළ මෙයා සතුටු වෙන සතටවෙලා මෙ අන්න අයෝ පහත් කරන්න තමන් උසස් ලෙස ඒ සමාධියය තුළ දකින්න යන්නේ නෑ අප්‍රමාදියයෙනවා එක මත්තෙ නෑ සමාධිය තුළ එ මේ ඥාන දර්සනය උපදෝගන ඇයි සමත විදර්ශනාතුර ලැබෙනවා ඥාන දර්ශනයක් මේ ලෝකයේ වැහිල තියෙන ඇත්ත බුදු කෙනෙක් ලෝක පෙන්ඩන්නේ මේ ලෝකෙ චතුරාර් සත්්‍යය බුදු කෙනෙක් පහල්ල වුනත් නැතත් මේ සත්‍ය සත්‍යයක්ම තමයි ඒ වැහි ලතියෙන සත්‍ය ලෝකයට පෙන්න නෝ කල්්‍යයාාන මිත්‍ර ඇසුුවෙන් මේ ශාසනයට කල්්‍යාන මිත්‍ර ඇසුර නිසා මේ ශාසනයට ගත වෙන ගතවෙලා මේ පුද්ගලයට ඔන්න ඥාන දර්සනය යායතන වසයෙන් ධාතු වසයෙන් ඉස්කන්ද පටිත්ත සහපාද මෙනෙහි කරනවා. නුවනිින් මෙනෙහි කරලා මෙනෙහි කල්ලා මෙනෙහි කරල එයා එ එයා ඒ දර්සනය දකිනවා යා දකිනවා කියන්න මකක්ද මේ දර්ශනය යතාාර්ථය අවබෝධ කරගන්න. එක්ක සෝවානයනෝ සකෘදාගාමි වෙන්න පුළුවන් අනාගාමිට මේ දර්සනය දන්නා දකින වාකෙන කිය නො දන්න දකින එක යන්න එතකොට යා මේ දර්සනය දකින මාර්ගඵලයක් සෝවාන් පලේ ලබන්න පුළුවන්. ලැබල යා අහිතනවා මේ අනිත් අයට මේ නුවන නෑනේ මට දැම් මේ නුවනතියන මං තමයි කරගත්තදේ කරගත්තේ. අන්නායට වැරුුණාන දර්ශණය නෑන කියලා අන්නාය පහත් ලෙස හිතනවා තමන් උසස් ලෙස හිතනවා හිතලා ප්‍රමාද වෙනවා ප්‍රමාද ව එකකට බුදුරජාණන් වහන්සේ පෙන්ෙනෙනවා මේ අරටුවක් හොයන කෙනෙක් මේ ශාසනයේ එලේගත්ත වගේ කියනවා. එතකොට මෙයාටත් මේ ආපු මේ නිවන්දකිින් ආපු ගමන නිවන සාක්ෂාත් කරගත්ත නෑ. අසූචි පිංගතුනේ චුට්ටත් තිබුනත් ගඳයි මහා ගොඩක් තිබුණත් ගඳයි ඒ නම් මේ සංසාර ගමන එක ආත්මයක් උප්පත්ය ලබන්නඋනත් එක දුකක් තමයි. ඒ දුකෙෙන් එතරවෙන්න නම් මේ අරිහත් භූමියම ශක්ෂාත් කරගන්න වෙනවා. ඒවගේ බුදුරජාණන් වහන්සේ තවත් පුද්ගලේ ගැන කතා කරනවා. පුද්ගලය තමයි බොහොම සද්ධාවෙන් බොහොම ගහුරවයෙන් ශාසනයට මේ ශාසනය පැවිදිවෙනු ඇයි පැවිදිවෙන් මේ ජාති ජරා සෝක පරිදේව දුක් දෝම්නත් එකයික දු මානසික මේ දුක් දැකලානේ මටත් මේ දුකෙන් එතරවෙන්න තියෙනවා නම් මේ දුක නැති කරන්න තියෙනවනම් මේ දුක ගෙවාදාන්න තියෙනවනම් මේ දුකෙන් මිදන්න තියෙනව නම් කියලා ඔන්න මේ සාාසනයේ ැදි භූමියයට පත්වවා පැලා මෙයා ලාබ කීර්ති ප්‍රසංසා උපදවුණු. උපදලයකින් සතුටු වෙන්න අන්න අයව පහත් කරන්න ත්නෑ තමන් උසස් ලෙස දකින්නේ අන්න ත්නෑ එ ඒක මත්තෙන මුසපත්වෙෙන්නේ අප්‍රමාදීව කටයිුතු කන්න අප්‍රමාදීව කටයුතු කරලා ඔන්න එහොඳ ඒසිිල්වන්ත වෙනවා සීලයේ වඩනවා. යාගේ තියන අඩුපාඩුයා සිිල්පදවල හොයනවා එයා තමන් තුළින්ම තමන්ගේ තියන වැරදි හොයනවා ත තුළින් තමන් කැඩෙන සිල්පද හොලා ඒ ආරක්ෂා කරනවා සිත කාය වචනය ආරක්ෂ කරනවා උදට සිල් රකිනවා සීලයේ වඩනුවමය රකිනෝ විතරක්නුව මෙයා වඩනවා ඒ සීලියේ වඩලායා මොකොද කරන්නේ ඒ සීලේ තුළ අන්න අයෝ පහත් කරන්නේ මං ස් ලෙස කින්නන්නේත්න සතුට වෙනවා සීය තුළයා තමන්ගේ සීලයේ ආවර්ජනා කරනවා. නැවත මෙනෙහි කරනවා. ඒ තමන්ගේ ජීවිතේ සීලයේ ආවර්ජනා කළ සීලයෙන් සතුට වනාට අප්‍රමාධිවෙනවා. අප්‍රමාදීව කටයුතු කනවා අප්‍රමාදීව කටයුතු කරලා මේ පුද්ගල යමකද කරන්නේ. සමාදී ඇති කරගන්නවා. ඇයි මේ සීලේ නිසා සිතවිපිලි සර වෙන්න ෑන? ඒ නිසා යාට සමාධී ඇති කරගන්න පුළුවන්. එයා සමාධියෙන් මට්ටවෙන් නෑ උමතුවෙෙන් එනෑ සමාධීෙන්යා සතුට වෙනවා සමාිය බොහෝම මාරක්ෂ කරණ සිත්්ත සීලේක පීටල සමාධිය ආරක්ෂා කරගන්න. සමාධියෙන් සතුටු වෙනවා. සමතමටානකින් ලබාගත්ත දෙන්නන් එයා බොෝම සිත්්්‍ර කය වචනය සංවර කරගනම සමාධිය ආර්ක්ෂා කරගන්නවා. අන්න ඒ පහත් කරන්න මේ සමාධිය තුළයා. තමන් උසස් ලෙස දකින්නන්නේ. ඒගේ තමන්තුළ මේ මට ද යක් න න්න ට කිය යක් තිකරගන්න න ඒම කොද කරන්නේ අප්‍රමාදීවවා අප්‍රමාදීව කටයුතු කන්නවා. අප්‍රමාදීව කටතු කර ඥාන දර්සන පදව ගන්න. න්න ොනවද න දරසන ඔන්න ආතන හ පිළිබන්ද න පිල්ලි බන්දව සේ දීව කායි නස ත නටික න්න ලුව කෙනෙකුට. ඒමනත්ත ධාතු පටවි ප. ේ ය මේ සතරම හදාාතු උපාදාය රූප මේවා ය ාර්තය දකින්න පුළුවන් ఉන්න හොඳට ඥාන දර්සනය පදෝ න්නවා. ඉස්කද රපස්කන්දේ ර පාදනකදේ ේද පා න ක ද ංඥ පාධන කන්ද ංස්කා පා න ක න්ද ා පාන කද ంචක පච පාදානකද කෙර ාර්ථ ඥාන දර්සන පදගන්න එමනැත් මේ පරිචච සම පන්නව පට සంපාද ක්‍රියාවල නුවනි දකින. යා ඒ ාන දර්සනය තුළ මත්තෙන්නේ උමතුවෙන්නේන අන්න අයෝ පහත් කරන්නනෑ තමන් උසස් ලෙස දකින්න යන්නේනෑ එයා මකොද කරන්නේ අප්‍රමාදීව කටයුතු කරනවා අප්‍රමාදීව කටයුතු කරලා එයා මේ නිවන ශාක්ෂාත් කරගන්නවා බුදුරජාණන් වහන්සේ පෙන්ඩනවා අරටුවක් හොයන කෙනෙක්කින්වා අරටුවක් හොයන කෙනෙක්. පුද්ගලයාට හම්බුවනෝ මහා රුක්ෂයක් අරතුවක් සහිත මෙ යාමකොද කරන්න මේ අරටුව කපාගන යන එයාගේ වැඩේ කරගන්න පුළුවන් කියන ඇස්සැති පුරුසෙක් මේ දදිහා බලාගනින්න්න මේ පුද්ගල අරටතුුවක් නේද හෙවයි හැබැයි මේ පුද්ගලයට ර අරටතුුවක් කම්බුුණ මේ අරටතුුවක් කපාගෙන යන්නේ මේ පුද්ගලයා ආරටුවත් අඳුනුන එලෙත් අඳුලුනවා ඒවගේ ිවියත් තන්දුුවනු ත්ඳර කොලාාතුත්තඳරුන්න. මේ පුද්ගලයනං අරටුවෙන් කළයුත්ත කරගත්තා කියලා දැනගන්න. ඒවගේ මේ ශාසනයට ස්්‍රද්ධාවෙන් පැවිදුනාා අපේ ඇත්තවසීම බලන්නවාන් අපි අතීතයට පොඩ්ඩක් යොත් මේ ශාසනයේ බොහෝ රහතන් වහන්සේලාගෙන් පිරුණ මාර්ග පල්ලාබීගෙන් පිරුණ. එතකොට ඇයි අද මේ මාර්ග පලලාබීන් අඩුවෙන් හේතුව මේ ගමන බොහොම ස්්‍රද්ධාවෙන්. අපි මේ ජීවිතේ දුක දැකලා අේ දුකක් මේ දුකෙන් එතරබෙන්න්න ඕන මේ දුක ගෙවන්නඕන මේ දු තුළ හිටියොත් මං සංසාර් සාග්‍රරයට බැටිෙනවා කියලා හිතුලා බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ ශාසනය පැවිදි වෙනවා. වෙල බලන්නකෝ වෙනදේ අපිට එතකොට ඔන්න සාාසනයේ පැවිදිවෙලා කෙනෙකුට ඔන්න ලාභය, සත්කාර කීර්ත ප්‍රසංසා වල මත්තනෙනෝ උමුති වෙනවා ඒ පස්සෙෙන්ම්මයි යන් ඒ තුළමයි ඉන්න. ඒ තුළම ගිලෙනවා. ඒ තුළම බැසගන්නවා. ඒවයිම මත්තෙනවා. ඔන්න ලාබේ එනකොට කීර්තියෙනවට ප්‍රසංසායන අන්නයෝ පහත් කල්ලදානවා. තමන් උසස් ලෙස දකිනවා. තමන් ඒ තුළම යනවා. ඒ තුළම යනවා. ඒ තුළම ගිියාම්ම කකොද වෙන්නේ තුළගේ හම ොලාාතු ගත්ත කෙනෙක් බවට පත්ව හැබැයි මේ අරිහතුන් රහතන් වහන්සේ මේ ලාබ සත්කාරකීති ප්‍රසංසාාවල උමතු වෙන්න මත් වෙන්න. එයා මොකද කරන්න මේ අරටුව ගන්න කෙනා. එ එතනින් නවතිනෑ අප්‍රමාදීව කටයුතු කොල්ල සිිල්රකිනවා. සීලේ තුළ අන්නෑ පහත් කරන්න තමන් උසර්‍රස්දකකින්න අනේ රහාම්දුරු සිල් රකකින්නන්නේෑ ම සිල්බන්තය කියලා එහෙමහිතන්න ඒයා ප්‍රමාදීව කටහිතු කරනවා. එය අන්න යෝ පහත් කරන්නේ නෑ. එයා හොඳට සීලේ වඩනවා එයා සීය මෙනෙහි කරනවා. එයා මෙනෙහි කරලා සීලය තුළ ඉඳගෙන යා සමාධිමත් වෙනවා. හිත සමත විදර්ශනා වඩමින් සමාධි කරනවා සමාධිකර කර යයා අන්න අය පහත් කරන්නේ නෑ. තවන් උසස් ලෙස දකින්නේ ඇන්නේෙ නෑ. එතකොට මේ සීලය මෙහේම බොහෝම වඩනකොට මොකද. ඒට සීලේ වඩනවා සමාධිය වඩනවා ඒ සමාදී තුළ මේ ඥාන දර්සනය ලැබෙනවා. ඒ ඥාන දරසනය අන්න යෝ පහත් කරන්නෑ තමන් උසස් ලෙස දකින්න යනිනෑ. එ තමයි මේ නිවන ශක්ෂාත් කරන්නේ. ඉති අපේ ජීවිතයේ බි දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ ශාසනය සමහරක් කෙනෙක් අ අරටුව ගන්නවා කෙනෙක් එලය ගන්නවා කෙනෙක් සිවිය ගන්නවා කෙනෙක් පොතුටික ගන්නවා. ක කොලාතුටික දන්න. අදකාලේ අපි බැලුවොත් අපේ ජීවිත ශාසන මේ බ්‍රහ්මචරියාව තුළ අපි ගමන් කරනකොට ඇත්තවසයම අපිට මේ දේශනාව තුළවශ්‍යවෙන්නේ මේ බොහෝ අය බොහෝ භික්‍ෂූන් වහන්සේලා වනත් මේ ප්‍රත්්‍යය පහසුකාන් නාම්බු නාම කීතය ප්‍රසංසාාවලට මත්වෙනවා. මේ ප්‍රමාද වන්න තැනක් මෙතන මේ අපි හඳු ගන්නුවු මේ මේවට ආශ කරන්න ගියොත් ඒ කීතියේ නම්බුනාම ප්‍රසංසා වසයෙන් ඒහෙල ඒවට මත්තෙල ඒවා නිසා ලෝකයේ අන්න අඇත් එක් සසඳනො තමං ඒගල්ලන්ට කොහොමෙද පුළුවන් මට නෙපුළුවන් මට ඕන දෙයක් කරන්න පුරුව මට රාජ්‍ය බලයතියෙනු මට සේවක බලේති යන මට දායයික බලයතියෙනු මට මේ මේ තැන්තියෙනවා මේ අධ්‍යාපනයක් තියෙන මේ මේ විදිහට මම උගත් ං ෙනෙක් ක කියලා. අර ලාභකීති ප්‍රශංසාන් නම්බුනාම ඉදිරයේ එයා ප්‍රමාද වෙනවා. තින් බලන්න අප ජීවිතයට මේක හඳුන ගන්න වෙන අපි මේ නිවන්ගම අපි බොහොම ශ්‍රදධාවෙන් පැවිදි නෙම සාසන. එහෙමනං අපි ඩික්ෂූන් වහන්සේලට වසේ මේ දේශනාව බොහෝවටින ගිහි පැවිදි කාටත් දේශනා කරන සවුවනක් පිරිිසට තමයි බදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ. නමුත් අප මේ ජීවිතයේ නිවන්දකින්න යන ජීවිතයේ බොහෝ වටිනවා මේ ප්‍රත්්‍ය පහසුකංවොල්ල අහු නොවී එතනින් එහාට ඊළඟට සීලයේ රැකින්න වෙනවා. හොඳට සිල්පද අපිට මිෙහි කරන්න වෙනවා. ඒ සීලයේ අපි හරියට රැක්කොත් ඒ සීලයේ අපිට වඩන්න පුළුවන් බවට පත්වෙනවා. මේ සීල බුදුරජාණන් වහන්සේ පෙන්ඩන ස සීලබ්බත පරාමාසයෙන් තොර සීලියකට අපි අන්න දක්ෂබිල්න්නවා සීලයක වහ වඩනවකිවවාහම මේයි බලනව ඇති කොහොමිද සීලේ වඩන්නේ කියලා මෙන්න මෙහමයි. අපි පානාාති පාතා වේරමනි සික්හ පදන් සමාධයාම කියන පණ ඇති සතුන් මරන්නය කියලා. ඉති මේ ශාසනයේ පිටත් නැද්ද මේ මේ සිල්පදි එතකොට බුදුරජාණන් වහන්සේ පහළවෙන්න පෙරත් සිල්පද තිබුණු නැද්ද තිබුණ. මේ සාාසනයේ සීලේඊට වෙනස්. හැබැයි මේ සීලයෙන් තමයි ඒ සීලේයට යන්න තියෙන්. පානාති පාතා වේරමණින් සික්කා පදනසයි පන්න ඇති සත්තු මරන්නේ. සතා කියන කොතැති කියලලා අප නුවන දකනෙති.කොට දර්ශන භූමිය තුළ තමයි සීලය වඩ ති. මොකදද දර්ශන භූම්ගි තුළ. සතා කියල පෙන්නුව කනබොන ආහාරයෙන් හටගත් රූපයටද. එහම නැත්තම් හැටවැටෙන පාට ටිකටද. එතකොට මේ රූපයදැන් ඕනඕන විදියට අපිට පුළුවන්ද පවත්තගන් අපි ඕනුදියටට හසුරන්න පුළුවන්ද අපේ දෙයක්ද අපට අයිති දෙයක්ද. අන්න අවිද්‍යාවෙන් තමයි සත්ත පුද්ගල ආත්ම භාවයගේ. අන්න රූපය පැත්තෙන් සතාහම්බ වෙන්න. කනබොන ආහාරයෙන් හටගත්ත, හේතුවක් නිසා හටගත්ත පලයක් අන්න යාගේ සීලේ නුවන සතා හම්බුවෙන් නැති තැනට සිතගන්නවා. මේ ඇහැටවැටන්නේ පාට ටිකක්. එතකොට සිත විඳීම දක දැකීම තුළ හටගන්න විඳීමක් වේදනාව. දැකීම තුට රූප සංඥාවක් කටගන්න. ඒ රැස්කර ගැනීමක් හදල දෙනවා හිතක ඒ දැනගැනීමක් හදල දෙනවා හිතක ලක්සණ ටිකක්. ඒටක කොහොමේ හටගත්ේ. ඉස්පර් ප්‍රත් එතකොට මේ හේතුවක පලයක් අන්න මේ ස සතක් කියලා හදාගත්තේ අධ්‍යාත්මික මේ හිත පැත්ති එ නුවනින් දකින. මගේ අම්ම මට අම්ම තකනකු නැද තවකනක ැති තකෙක ච් තකෙුට අක් තවකට ටීච. එ මට අම්ම කියලා ලෝකේ ඔක්කොටම අම්මලද. එහනම් මේ අනාත්ම වර්ණ සටහන අරභයක් චේතනාවෙන් ලෝක පිළිය කර එතකොට අපේ සීලේ තියෙන්න ඕන වඩන්න පුළුවන් සීලයක්වේ යථාර්ථය දකිනවා. සතා කියන තැන සතා හම්බුවෙන් නැති මට්ටබට සිත දියුණු කරනවා. එතකොට සීලයේ වඩනව කියන්නේ ඒ සතා හම්බුවෙන් නැත්තිව මට්ටමට සිත දියුණු කර මරන්න සතෙක්කම්බ වෙන්න. මරන්න සතෙක්කම්භ වෙන්න. එතනට තමයි අපි මේ සිත දියුණු කරන්නවා ට සීලබ්බත පරාමාසයෙන් තොර සීලයක් වෙනවා. එතකොට අප මේ සීලයේ වඩන්න පුළුවන් සීලියයක් කිවේකයි. එතකොට එක දර්ශනභූමීතියන සුල් සීලයක්, දර්නභූමිය යුතුව යන සීලයක්. එෙ අපි අර සීලේ ම තමයි පානාතිපාතාවේර මන සික් කම සතුම්මරන්න. ඒ සීලේෙන් ම තමයි මේ සීලේයට පත්තු වෙන්නේ. මේ සීලේෙන් නුවනක් මත වඩන්න පුළුවන්. දර්ශයන බභහූමියයට ඇතුල් වෙන්න පොළුවන් සීලයක් ඉතින් එතනටයි අපේ මේ ශාසනය සීලය වැඩිය යුත්තේ ඉති ඒ තුළ අප එතන නවතින්න්න ෑන ඔන්න ඒ සීලේ තුළම සමාධිමත් කන සතුටුවෙන යතාර්ථය දකිනු සතුටවයෙනකොට සමාධනකොට ඥාන දර්සනය උපොදන්නේ. ඔන්න ඥාන දර්සනය තුළ වෙන්නකොට මොකද වෙන්නේ මේ චිත සමාධවල මේ ඇත්ත දකිනකොට එතකොට ඒකෙනාට සෝවාන් සකෘදාාගාමය අනාගාම අරහත් පල සාක්ෂාත් කරගන්න පුළුව. එතකොට අපේ තියෙන අඩුපාඩු මොනවද අප ප්‍රත්්‍ය පහසුකම් පස්සෙ හිල්ලලා එතන නැවති ලද කො නැවතිල අපේ ජීවිතය අපි කොලාතුළ තුළ අපේ ජීවිතය නැවතුනොත් අපි මේ ශාසනයට පැමිණිය මේ අරඩුව හෙව් අවගේ මේ ධර්මය යථහාාර්ථය අපි හම්බුවවෙෙන්න්න නිවන හම්බුවවෙන්න මේ ජීවිතේ දුගෙ ැබ ධර්මත්තය ැබන සංගරත්්‍යයේ ලැබුණ කල්්‍යයාන මිත්‍රැසරු ලැබුණු දුල්ලබමනු සාත්නය ලැබුණ. දුල්ලබන් පබ්බජ්ජා හැමෝටම මේ පැවිද්ද ලැබන්න එකත් ලැබුණ. එහෙමන ගිහි ජීවිතය ඉඳගන මේ පැවිද්ධටාවන ඒ පැවිදි ජීවිතයේ තුළ අපි මේ ප්‍රත්්‍යය පහසුකම් පස්සේ ගිහිල ඒවට මත්තලලා උමතු වෙලා එතන නැවතනු තරයට කොලාතු ගත්ත කෙනෙක් වගේ වෙනොමේ සාසනයේ අර්ථය කරගන්න බැගුවයන. ඒ තවෙක් සිීලය තුළ හඳෙනවා සීලේෙන් නවතිනවා. එ සීලේ විතරයි. ය ප්‍රත්ථපයසකුව අතහරින්නවා හැයි සේ අල්ලගෙන. සීලේ අල්ලගන තමන් එක් අන්න අයෝ හවා දක්ක දක්ක සමන් සංසන්ධනය කරනවා. මන් සිිල්ලුවත් මේ අයි මේ පේෙන් නැද්ද සිිල්පද බිඳබිඳ ඉන්න හැටි. ඒ ඇත කැසරු කරන්න නරකයි. ඒ අංයි පහත් කල්ල කතාගන පහතර දානවා. තමන් උසස්ලෙස තමන් අන්නය පහත් කරනවා. ඒ හරියට පොත්ත ගත්ත වගේ කිය භාගතුන් වහස එතට නැවතිනවා. බලන්න අපිට වරදින තැන් ඊළඟට සමාදී තුළ නැවති නො ඇයි මං භාවනා කළල මට හසිංයන්න උඩින්යන්න ඕනේ එහමනැත්තම් මට පෙර කඳ පිළිවෙල බලන්න ඕනේ මට ඉර්දිිපාන්න ඕනේ මෙන්න සමාදි වඩන්න මේට එ සිල්රැ කරනෙම කොට සමාදය නිසා එයාට සමාධිය වඩල එයාට දෙහාන්න ලබාගන මේ එයාට මේ දි්‍යාන ලබාගෙන ඉර්ධි පානන්න එහෙම නැත්ත වෙනවෙන දේවල්ලයාගේ තියෙන අදහස්. එතකොට එතනත් අපිට වරදිනවා. යම් කිසි භික්ෂුවක් හිතනවා යම් කිසි පුද්ලය කකෝ හිතනෝලන නේ සමාධයක් ලබාගෙන හසිංගයාලං ඔක්කොම හරි. එහෙම හිතන්නක් පුළුවන්. එතකොට එතන නවතිනො. මේ ශාසනයේ ඉර්ධිපාති පහනවා කියන්නේ මේ ශාසනයෙන් පිටත් තින දෙයක් පින්ගතුනු. බුදුරජාණන් වහන්සේ පහල වෙන්න. කලින් අට්ට සමාපාත් අභිද්ඥා ලැබවා අසිත තවසා දිවා විහරණයට තවසිතා දිය ලෝකට වඩින්න්නේ යන්නේ. එතකොට බලන්න වෙනස වෙනත් ශාසනවලත් ඉරදි පෑවා ඉතින් ඉරදි කියන වෙන පැත්ක් සමධයතුල ලබාගන්න ඕනකක් හලවෙන දිාන දෙවෙන දිහන තුන්ගේෙන් දයන අතරන දහාහන හැ පැත්මි පාන්න පුළුවන් දේව. සමාධීයටට මත්තෙල ඒ පැතිවලින් යන්න ඉට කට තියන. එත වති නෑ දක්ෂය මේ සාසනය එතනින් නැවතුනොත් හරියට සිවිය ගත්ත වගේ. එට ඥාන දර්සනය උපදෝගන්නවා. මේ ශාසනයේ ඥාන දර්සනය උපදෝගන්නවා අන්න ආයතන හොඳ ඒට විමසනෝ ජීවවිතෙන් දකින්න බලනවා ඇහ සවභාාවේ දිිට්ටේ දිිට්ටමත්තං කියනතැන කොහොමද. තමාතුලින් දකිින් සුතේ සුතමත් මුතේ මුතමත්ං වි්ඥාතේ වි්ඥාතමත්ක් හමාම ලින්ේවා දකින්නේ කොහොමෙද මේ යතහාර්ථය දකින්න කොහොමද. ඒ යථාර්තය තුළ තමන් ජීවිතයේ හදාගන්න කොහොමෙද. තමන්ගේ අඩුපාඩු කොහොමද මේ යතාාර්ථය දකින්න දකින්න සිත සමාධවෙන්න්න සමාධවවෙන්න යථාර්තය දකින්න දකින්න සීලියය වඩෙනවා සීලිය වඩන්න පුළුවන්ගෙනවා. පිරිසිද වෙනවා එන්න එන්න දර්ශන විසිිද්ධයට මේ දර්සනය අවබෝධ කරීමට රහත්ඵලය ශාක්ෂාත් කර ගැනීමට කොඳට පිරිසිදු වෙනවා. හරියට බොරතියන වතුරක වගේ තමායි අප පැවිදිවෙන කාලි. කෙලෙස් සහිත මනක් තියෙනවා අපට කොච්චර සද්ධාව තිමුණන් දිිහි ජීවිතේ පංචකාමයන් පිනවලා පිනවල අපි පැවිදි වෙනවා. පැවිදි වනාටේ පංචකාමයන් ඒ ගති ඒ සසර පුරුදු තියෙනවා. ක්‍රමාණු කූලෝ ක්‍රමාණුකූලෝ යයා ප්‍රත්ථ්‍ය පහසුකන් අතහරල සීලියය පිහිටෙනවා. ඇයි ආයතනටික සංවර කරන්න ඇස කන, නාසේ දිව කාය මේ මනා අත නාතනටක සංවර කරන්න කරන්නයක් සීලයේ හොඳට බලවත්වෙනවා. සීලයේ බලවත්තල සමාධියයා හොඳට සීලයේ නිසා සිත විපිලිසර නොමි සමාධීය ඇති කරගන මෙ මේ යතාහාභූත ඥා දර්ශනය ලබාගන්නවා. ඉතිං අර බොරවත්තුරේ ඉඳදන් එනනා අපි වතුර අපිමකොද කරන්න. ඒ වතුර සංසින්දවනවා. ඒ බොරගතයේ යවනවා ඒ බොරවතුර වතුර අඩිය බලන්න යන්නේ නෑ? සංසිදය වන සීලයෙන් සංසිිදවනු සමාධයෙන් සංහිදනු අන්න සීල්ල සමාධියෙන් ඒ දෙකෙන් වෙච්ච ගමන් මේක සංසිදනු අඩිය පේනවා. සිත සමාජවෙත්ත ගම මේ යහාාර්ථය පේනවා අන්න ඥාන දර්සනය තුළින් අර අඩිය බලනො වගේමින් ලෝකේ මේ ලෝකෙ බුදු කෙනෙක් පහළ වෙලා මේ ඇත්ත මතුකරපු ඇත්ත නුවනින් දකින එක අත පැත්තෙන් දකි න මෙ පැත්ත ෙන් ස්කන්ද පැත්ත ෙන් දක් දැකල අරිහත් භූමිය ශක්ෂාත් කරගන්න යන්නේ. ඒ අරිහත් භූමිය සාක්ෂාත් කරන්න යනකොට මේ විදියට හොඳට වීරිය බුද්ජංග ධර්මයන් වඩාගන්න. ඒ බුද්ජංග ධාර්මයන් හොඳට වඩාගෙන අරිහත්භූමිය සාක්ෂාත් කරාවෙනවා. මේ ශාසනයේ අරටුව ගත්ත කෙනා බවට පත්වෙනවා. ඉතිං මම මේ දේශනාව බොහෝ වටින වෙෙන්න්නේ ගිහි පැවිදිකාටත් වටින සිව් වනක් පිරිසක තමයි බුදුරජාණන් වහන්සේ. ධර්මයක් දේශනා කරන්න ඉතිං අප ජීවිතවල අඩුපාඩු හදාගෙන් සලේ සකස් කරගෙන් ප්‍ර්‍ය පහසස්කන් වල ටහු නොවී ඒ මාරයාගේ සේශ්‍රයෙන් අතැහැරිලා ඊළඟටසිතේ සීලයේ හදාගි සල් පදටික ආරක්ෂා කරග සමාධමත් කරගෙන් මේ ඇත්ත ඇතිසැටියෙන් නෝනින් දැකළ සසරදුකින් එතරවීමට මේ ධර්ම දේශනාව සියල් දෙනාටම හේතු උපනිෂශත්‍රයක්ම වේවා කියල ප්‍රාර්ථනා කරන්නවා. ඒ වගේ මේ ධර්මදේශනාවෙන් ලබාගත්තා වූ කුසල සම්භාරය අනුමෝදං කළ යුතුවයට මේ පින් අනුමෝදං කරමු පළමුවෙන්ම අර්ථයෙන් ධර්මයෙන් අපිට අනුශසනා කරන්න ගුරුවරුන් තිදනාටම නේජීවිතේම. chiefly तुम චතුरार ස्य ධර්र्මයම අවබෝධ කර ගැනීමට මේ पु් ධර්මය හेතු උपनिश्්‍රයක් වවා කියල පराාථना කරමු ඒ වගේම මलගේ ඥාතියෙන් ඉන්න යටත් සසර දුुකෙන් इතරවීමට ඒවගේ दुගතිය ගත්තං दुගතියෙන් අत्මमी देවා सुුගතිය ැත්ත सुුगතියෙන් सुගතියට පත්වේවා यह අयाත් මේ गෝර भयाං කර සसරයෙන් इतरවීමට මේ पुධर्ම में, 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 में एकसी chiefly खේතුवा सनाවවා කියලපරාतනා කරම වගේ ලෝකයක් සාසනයක්ත් මේ පिगතුवा තාරක්සා කරන්න අල්පේशा के මहिेशा के දෙවර ඉන්නවා පොලොවාසි දෙවන් සිත අකනිටා මඹලෝ දක්කා විසිරී පැතිරී ඉන්න සීලු දෙවියන් මේ පින තමං කලපිනක් පෙන් අනමෝදං ඒවා. ඒ යටත් සසරදුක කෙලවර කරන අමාමහනිවනින්ම ශාක්ෂාත් කර ගැනීමට මේ පු්ඥ ධර්මය සීලු දෙවිදේවතාවන් වහන්සේදාට ලැබේවා කිය අපි ප්‍රාර්ථනා කරමු ඒ වගේම. මේ ධර්මය ශ්‍රවණය කරගත්තා ලබාගත්තාවක ුසල සම්භාරය මේයගේ අම්කිසි බලාපොරොත්තු ඇත්තං ඒවයිෂ් සිද්ධවේවා මේ අයට සසලදුක කෙලවර කරන උතුම් අමාමා නිවනිින් ශ්‍රක්ෂාත් කර ගැනීමට මේ පුං්ඥධර්මය මේ ස රටවාසි ලෝකවාසි සියලෝමයට හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම ටෙරුවන් සරණයි. thank you